කන්දක් නැගලා විවේක දිනයක් අයිබන් කියලා අපි ඉගෙනනවා අපේ YouTube යාළුවෝ හැමෝම ඇත්තටම ඊයේ දවසේ ඔකට දැකලා තිය විශාල කන්දක් නැගලා ඉවරලා කාලෙකට පස්සේ අපි හැමෝටම hina මූණක් ගෙන ආපු දවසක් එදායින් පස්සේ අද දවසේ ගත්තොත් එහෙම මේ කන්ද නැගලා පොඩ්ඩක් විවේක ගන්න දවසක් කියලා ඔයගන්න පේනවා ඇති අද දවසේදී 10176ක් විදිහට තමයි ASI එක අවසන් වෙන්නේ අපි ගත්තොත් මම මේ ඔයගලන්ට පෙන්නලා තියෙන රෙසිස්ටන් ලයින් එක තමයි කොළ පාටින් ඇඳලා තියෙන. ඇත්තටම මේ කන්ද නැග්ගට පස්සේ ඔයගලන්ට පේන ඇති මෙන්න මෙතන පොඩි රෙසිස්ටන් එකක් තියෙනවා 10100 විතර ඉඳන්. මෙන්න මේ හරිය. එතකොට මේ රෙසිස්ටන් එකේ තමයි නැවතලා තියෙන සමහරට මේක දින දෙක තුනක් පොඩ්ඩක් මේ හරිය ටෙස්ට් කරන්න ඉඩ තියෙනවා පොඩි පොඩි ප්ලස් මයිනස් වලින්. එහෙම නැත්නම් පොඩ පොඩ සමහරවෙන් 50ක් 60ක් වගේ එකක වල වර්ධනය වෙවි තියෙන ඉඩ තියෙනවා. ඊට පස්සේ ඔකට දක්ිනවා ඇති දැන් මේ රෙසිස්ටන් එක කැඩුනොත් දැන් හැබැයි පොඩ්ඩක් විතර කැඩිලා තියෙන අර කෙරවලේ තියෙන්නේ මේක ඊළඟට යන්න ඉඩ තියෙනවා 10500 කියන එකට. ඊළඟ රෙසිස්ටන් ලෙවල් එක ඇත්තටම අපි දක්ින්නේ මෙන්න මේ 10500 කියන ලෙවල් එකේ. මම කහපාට ලයින් එක ගහලා තියෙන එකේ 10500 කියන ලෙවල් එකට යන්න පුළුවන්. ඊට පස්සේ එතන ගිහලා රෙස්ට් කරන්න ඉඩ තියෙනවා. ඒක කැඩුනොත් එහෙම කෙලින්ම 11160ට යන්න පුළුවන්. 11160 විතර තමයි ඊළඟ රෙසිස්ටන් ලෙවල් එක තියෙන්නේ. එතකොට අපි සුභවාදීව හිතනවා මේ ලෙවල් ටික කඩාගෙන යයි කියන ඉවරලා මේ තියෙන පොසිටිව් නිවුස් ටිකත් එක්ක මම ඊට පස්සේ ASI ගේ ටෙක්නිකල් ඇනලිසිස් එක අද දවසේදී පෙන්නනවා ඔයගලන්ට. මම ඇත්තටම මේ ටෙක්නිකල් ඇනලිසිස් එක ගත්තේ ඔයගලන්ට අපි කොතනද ඉන්නේ කියලා දැනගන්න ටෙක්නිකලි. ටෙක්නිකලි ගත්තොත් එම්ම ඔයගලන්ට පේනවා ඇති බෝඩින්ජර් බෑන්ඩ් විඩ්ත් එක තාම වැඩි වෙමින් යන ස්වභාවයක් තමයි තේරෙන්නේ. ඊයේ අද දෙකම ගත්තොත් එතකොට ඊළඟට ගත්තොත් එහෙම ඔයගලන්ට හොඳට පේනවා ඇති මේ කට ඇරිගෙන යන බෝඩින්ජර් බෑන්ඩ් විඩ්ත් එකේ. ඒත් එක්කම ඔයගලන්ට පේනවා ඇති මේකේ MA cross එකක් ගොඩක් කලින් වැදුනේ. වැදුනට පස්සේ තමයි උඩට යන්න ගත්තේ. එතකොට ආපහු අනිත් පැත්ත රිවර්ස් cross එකක්වත් මොකක්වත් වැදිලා නැහැ. තාමත් එතකොට positive පැත්තක් තමයි පෙන්වන්නේ trend එක ගත්තොත් එහෙම. ඊට පස්සේ අපි RSI එක ගත්තොත් RSI එකේ නම් unstable ගතියක් පෙන්වන RSI එක කඩාගෙන ගිහිල්ලා තිනවා. ඒතර unstable ගතියක් පෙන්වනවා. දැන් දවස් දෙකකට විතර කලින් එක ගත්තොත් එහෙම ඊයේ ලොකු වැක්මත් එක්ක නිකන් කන්දක් උඩ ඉන්න පොඩි unstable ගතියක් තමයි අපි අත්‍තරම් plus minus දෙපැත්තම උගලන්ට කතා කරන්න ඕනේ. හැබැයි මේක ඉතින් මෙහෙම අන්ස්ටේබල් වුණාට බොහෝ කාලයක් තිබිලා මාකට් එක ගියේ හින්දා දිගු කාලිනව ගත්තොත් එහෙම තමයි ස්ටේබල් කියලා කියන්න පුළුවන්. මාකට් එක තවමත් තියෙන පහත අගයක හින්දා. ඊට පස්සේ MACD එක ගත්තොත් එහෙම ගොඩක් කලින් ක්‍රොස් එක වැදුනා. ඊට පස්සේ තවමත් MACD එකත් පොසිටිව් පැත්තක් පෙන්නනේ. වැදගත් ඉන්ඩිකේටර් එකට මම අන්තිනේ නම් OBV එක. OBV එක ගත්තොත් එහෙම ගන්න පේන ඇති දිගටම මේ වොලියුම් එක වැඩි වෙනවත් එක්ක තමයි. ඒ කියන්නේ වැඩි වොලියුම්ස් වලින් මිලදී ගන්න තවමත් මේ පොසිටිව් ට්‍රෙන්ඩ් එකක් තමයි දෙන OBV එකේ. එතකොට මාකට් එකේ තාම බුල් ට්‍රෙන්ඩ් එකක් තමයි OBV එකෙන් පෙනෙනවා. OBV එක පොඩ්ඩක්වත් මේක බෙයාරිෂ් වෙලා නැහැ. මෙන්න මේ හැරි පොඩ්ඩක් බෙයාරිෂ් වුණාට එතනින් පස්සේ බෙයාරිෂ් වෙලා නැහැ. බුල් ගතියක් තමයි පෙන්වන්නේ. එතකොට ටෙක්නිකලි ගත්තොත් එහෙම මාකට් එක පොසිටිව් සිග්නල් එකක් ඒකෙත් දෙන්නේ. අපි යමු අද දවසේ. එතකොට මාකට් වොච් එකට යන්න. අද දවසේ අවසාන වෙන්නේ 10176ක් විතර ASI එක 99.49ක වර්ධනයක් පෙන්නනවා. S&P SL 20 දර්ශකය ගත්තොත් 3900ක් විතර අවසන්නේ 135ක් වර්ධනයක් පෙන්නනවා. ටෝටල් ටර්න් ඕවර් එක ගත්තොත් මිලියන 4945ක් විතර ඉවරනවා. වොලියුම් එක මිලියන 172ක් විතර තියෙනවා. ට්‍රේඩ්ස් 30442ක් වෙලා තියෙනවා. ඒ වගේම බයි සෙටල්මන්ට් එක අදත් ඉතාම පොසිටිව් පැත්තට 65%ක් විතර තමයි පෙන්නන්නේ. টොප් 10 ගේනර්ස් ලා ගත්තොත් තේරිම්ම ඉන්නවා AFF AFS එක, ඕනෙල් එක, ඊට පස්සේ ලයිට් හවුස් ප්‍රින්ටර්ස්, රෝයල් ප්‍රාම් බීච් එක, ඊට පස්සේ අමාන ඩකෆුල් එක, මල්වත්ත වැලි එක, ඒ වගේ SMB ලීසින් එක, සිලෝන් හොස්පිටල් එක තියෙනවා, AAF එක තියෙනවා, තිස්ස ඇග්‍රෝ එක තියෙනවා. එතනම ට්‍රේඩින් ෂෙයාර්ස් ටිකක් තමයි අද දවසේදී කියලා තියෙන්නේ. টොප් 10 ලූසර්ස් ලා ගත්තොත් එහෙම බ්ලූ ඩයමන්ඩ් එක තියෙනවා, SPH එක තියෙනවා, බ්ලූ ඩයමන්ඩ් එක තියෙනවා, සිලෝන් බේවරේජ් හොටෙල්, ඊට පස්සේ පීපල්ස් මර්චන්ට් ෂිප් එක, ඊට පස්සේ හවුසින් HDFC එක, සරන්ඩි ප්ලෑන්ඩ් එක තියෙනවා, සරන්ඩි හොටෙල් එක. ඇත්තට මේ වැලියබල් ෆයිනෑන්ස් එකත් අඩු වෙලා තියෙනවා. ඊයුවක් වැඩි වෙච්ච එකක් සිටිසන් ඩෙවලොප්මන්ට් එකත් අද දවසේදී පොඩි ට්‍රේඩින් අතියක් තමයි කියපමාවක් පේන්නේ නැතුව හියුජ් ස්ටොක්ස් ලොකෝට මූව් වෙච්ච ගතියක් පේන්නේ. එතකොට බිල් එක චුට්ටක් අපි টොප් 10 ෂෙයා වොලියුම්ස් වලට ගියොත් එහෙම ඔයගලන්ට පේනවා ඇති টොප් 10 ෂෙයා වොලියුම්ස් වල උඩින්ම ඉන්නේ තාම බිල් එක. ඊට පස්සේ LOFC එක ඇහිලා තිනවා, SMBX එක ඇහිලා තිනවා, අගස්ටා එක ඇහිලා තිනවා. ඒ වගේම NDB එකේ කොසින් එකක් ගිහලා තිනවා, කැල්ට කැපිටල් ඇලයන්ස් එක තියෙනවා, කමර්ෂල් බැංක් එක ඇහිලා තිනවා, ඩයලොග් එක, කොටකල ප්ලාන්ටේෂන් එක, ඒ වගේම ස්ක්‍රැප් එක ඇහිලා තිනවා. টොප් 10 ටර්නෝවර්ස් ගත්තොත් එහෙම ටර්නෝවර්ස් වල උඩින්ම ඉන්නේ කමර්ෂල් බැංක් එක. ඊට පස්සේ NDB එකේ කොසින් එක, JKH එකේ කොසින් එක, අපිට JKH එකේ ඊස් කොසින් එකක් ගියා. එතනම හේලිස් එකත් හොඳ ටර්න් ඕ එකට ඇහිලා තියෙනවා. අපි පොඩ්ඩක් ගිහිල්ලා බලුත් එමේ හේලිස් එකේ උගන්න පේනවා ඇති මේ
බස්තර ගත්තොත් ලොකු වොලියුම්ස් ටිකක් එක්ක මේක උඩට යන ගතියක් පෙන්නවා. ඔයගොල්ලෝ කවුරුද දන්නම් කියන්නේ හෙලිස් එකේ නිවුස් එකක් හරි මොකක් හරි දිනනවා කියලා. ඇත්තටම අන්ඩර් වැලියු ෂෙයා එකක් මම වලට කලනුත් මේක ඇනලිසිස් කරලා තිනවා. ගත්තොත් එහෙම මේ හෙලිස් කියන එකේ තිබ්බ ෆයිනෑන්ෂල් යලි ඒවත් එක ගත්තොත් මේක ඇන්ඩර් වැලියු ෂෙයා එකක් විදිහට තමයි තවමත් තියෙන්නේ. මූවමන්ට් එකක් දකිනවා අපි. ඇත්තටම මේ ඔයගොල්ලෝ දකින ඇති මේ ක්ලෝස් එකට වඩා ඕපනින් එක ගොඩක් ඉහළින් මේ දවස් දෙකෙන් පටන් ගන්න තියෙන්නේ. එතකොට හෙලිස් එක මූව වෙන ගතියක් අපිට පෙන්නනවා. ඒත් එක්කම අපි ගත්තොත් එහෙම එක්ස්පෝ එකේ ක්ලෝසින් එකක් ගිහිල්ලා තිනවා. බිල් එක තියෙනවා කැපිටල් ලයින්ස් එක තියෙනවා. එක්ස්පෝ එක තියෙනවා. ගර්මාෂල් බැංක් එකේ ක්ලෝසින් එක මෙතනත් පෙන්නවා. ඒ වගේම JKH එක වැඩි වෙලා තියෙනවා. එතකොට මේ ලොකු හියුජ් ඔලියම් තියෙන එකෙන් ගත්තොත් එහෙම ඇත්තටම අපිට දකින්නේ කැපිටල් ලයින්ස් එක සහ හේලිස් එක තමයි එහෙම වර්ධනයකට ගිහිල්ලා තියෙනවා කියලා. ඊට පස්සේ මම ඔයගලන්ට පෙන්නන්නම් ටර්න් ඕවර් වලට ගියාට පස්සේ අපි සෙක්ටර් ඇනලිස්ට් එකට යමු. අපි ඊයේ දැක්ක හින්දා ලොකුවටම යනවා ඔන්න මෙටීරියල් පැත්ත අපිට ටච් කරගෙන යමු. අපි යනකම් මෙටීරියල් පැත්තේ ලොකු මූවමන්ට් එකක් තාම දකින්නේ. අපි ඊයේ දැක්කින්ද බැංක් ෆයිනෑන්ස් ඉන්ෂුරන්ස් අපි ඒ ටික පොඩ්ඩක් අද බලමු මොකද තත්ත්වය කියලා. මේ බැංක්ස් වල පොඩ්ඩක් ස්ටේබල් වෙන ගතියක් තියෙනවා. අඩු වැඩි වෙලා තියෙන ගතියක් තමයි පෙන්නන්නේ. DFCC එක නෙමෙයි NDB එක අද පොඩි වර්ධනයක් තියෙනවා. ඒ වගේම හැබැයි DFC එක අඩු වෙලා තියෙන ලොකු ගාණකින්. එතකොට අපි ගත්තොත් මේ ඩයිවර්සිෆයිඩ් ෆයිනෑන්ස් වල ඔයගොල්ලන්ට පේනවා ඇති පොඩි වැඩිවීම් අඩුවීම් තියෙනවා. ඇත්තටම තවමත් කේස් ඕන් එක හොඳ තැනක තියෙනවා. PLC එක නම් ලොකුට නෑ. මම දැක LB ෆයිනෑන්ස් එකත් යම් කිසි වර්ධනයක් තියෙනවා. මේ LB ෆයිනෑන්ස් එකටත් මම පොඩ්ඩක් යන්නම්. කාලයක් තිස්සේ නිදාගෙන හිටපු ෂෙයා එකක්. ඇත්තටම මම මේකේ වීඩියෝ කීපයක් කරලා ඇති. ඔයගොල්ලෝ දන්නේ නැති ගෝල්ඩ් වැඩිපුරම තවමත් ණය විදිහට තියෙන්නේ මේකේ තමයි. මේකෙත් උකට ගිහිල්ලා මෙන්න මෙතන ඇත්තටම මේක ගත්තොත් එහෙම බටර්ෆ්ලයි එකක් වගේ තමයි. ටෙක්නිකල් එක නම් වැදිලා තියෙන හැබැයි ලොකු ඔලිම්ස්ටික් කින් පොඩ්ඩක් එල්බී එකත් මූ වෙලා තියෙනවා. එතකොට ඔයගොල්ලෝ දන්නේ නැති දැන් ටික කාලයකට කලින් අඩි වුණා ගෝල්ඩ් සාමාන්‍යයෙන් රුපියල් 134,000කට විතර කැරට් 22 පවුම අඩු වෙලා. හැබැයි ආයි 138,000කට විතර ගියා. ඔයගොල්ලෝ දන්නේ නැති තාම වැඩි වෙලා තිබ්බේ. එතකොට ඇසට් වැලියු එකක් තවමත් තියෙන කම්පැනි එකක් මේක. අපි ඉන්ෂුරන්ස් පැත්තට පොඩ්ඩක් යම් බලන්න. ඉන්ෂුරන්ස් පැත්ත ගත්තොත් AIC එකේ වර්ධනයක් තියෙනවා. 82කට වගේ ගිහිල්ලා තියෙනවා AIC එක. එතකොට ජනශක්ති ඉන්ෂුරන්ස් එක ඊට පස්සේ අමාන ටක ෆුල් එක තමයි අපි දැක්කත් දවසේ ගොඩක් වර්ධනය වෙනවා. අපි ඒ වඩා රියල් ඉස්ටේට් වලට ඇත්තියන් ඇත්තම රියල් ඉස්ටේට් වලට දැන් මේ උද්දමනයත් එක්ක ලොකු වැලියු එකක් ඇහිලා තියෙනවා. ඔයගොල්ලෝ දන්නේ නැති රියල් ඉස්ටේට් වල ලොකු ගණන් වල වැඩිවීමක් කියලා තිනවා. එතකොට ඕසීස් එක ඔයගොල්ලෝ දකින්න ඇති හොඳ වර්ධනයකට ගිහිල්ලා තියෙනවා. ඉස්ට්‍රෙස්ට් ප්‍රොපර්ටිස් ගිහිල්ලා තියෙනවා. ඒ වගේම මයිලෑන්ඩ් එක ගිහිල්ලා තියෙනවා. මේ ටිකෙන් ගත්තත් මම ඔයාලා නිතරම කතා කරපු එක මේ PLR එක දැන් ඔයගොල්ලෝ දකින්න තියෙන යම් කිසි ලෙවල් එකකට ගිහිල්ලා පොඩ්ඩක් නැවතිලා තිනවා. මේකේ හොඳ රුපියලක විතර ඩිවිඩන්ඩ් එකක් දුන්නා අපිට PLR එකෙන්. ওই ටික තමයි අපි පොඩ්ඩක් එහාට ගියොත් එහෙම CSC වෙබ් පිටුවට CSC වෙබ් පිටුවේ අද ඇනවුස්මන්ට් විදිහට තියෙනවා. මේන්ම Chemex PLC එකේ ඇනුවල් ජෙනරල් මීටින් එක තියෙනවා. සිලියන් හොස්පිටල් එකේ ඇනුවල් ජෙනරල් මීටින් එක තිබ්බා තියෙනවා. ඒ වගේම ද ෆොරස්ටර්ස් රිසෝර්ට් එකේ අපොයින්ට්මන්ට් ඔෆ් ඩිරෙක්ටර්, ආපිකෝ ඉන්ෂුරන්ස් එකේ අපොයින්ට්මන්ට් ඔෆ් චෙයාර්මන්. ඇත්තටම මේක හොඳ දෙයක්. ඔයගොල්ලන්ගේ චෙයාර්මන් කෙනෙක් අලුතෙන් ඇහිලා තියෙනවා මොකද්ද කියලා. ඒකේ මූවමන්ට් එක බලන ආපිකෝ ඉන්ෂුරන්ස් එකේ ඊ සමහරට වැඩි වෙන්නේ නැත්නම් මේ හින්දා වෙන්න පුළුවන් මේක. කාගිස් සිලාන් එකේ ඇනුවල් ජෙනරල් මීටින් එක තිබිලා තියෙනවා. කොත්මලි හෝල්ඩින් එකේ ඇනුවල් ජෙනරල් මීටින් එක තිබිලා තියෙනවා. AMW කැපිටල් ලීසින් ඇන්ඩ් ෆයිනෑන්ස් එකේ රෙසිග්නේෂන් ඔෆ් ඩිරෙක්ටර් තිබිලා තියෙනවා. ඒ වගේම නේෂන් ලංකා ෆයිනෑන්ස් එකේ එක්ස්ට්‍රෝඩිනරි ජෙනරල් මීටින් එකක් තිබිලා තියෙනවා. නේෂන් ට්‍රස්ට් බැංක් එකේ අද කියලා එකක් තමයි තියෙන්නේ. මම මෙයාට ඩීටේල් යන්නේ නැහැ. අතන බොගවන්තලා ප්ලාන්ටේෂන් එකේ ඔපරේට් ඩිස්ක්ලෝෂර් එකක් දීලා තියෙනවා. සොෆ්ට් ලොජික් කැපිටල් එකේ රෙසිග්නේෂන් ඔෆ් ඩිරෙක්ටර් තියෙනවා. මේ ටික තමයි දවස් දී පෙන්නන්නේ. එතකොට මම චුට්ටක් යනවා. ඊමට අමතකුණ ඇත්තටම ෆොරිනර්ස් ලා කොහොමද බයිසෙල් කළේ කියලා පෙන්නන්න. ෆොරින් අද දවසේ ගත්තත් එහෙම JKH එක තමයි ෆොරින් පර්චේසස් වල උඩින් මේන්න. ඊට පස්සේ කමර්ෂල් බැංක් N එක, ඩයලොග් එක, සම්පත් N එක, HNBN එක, රිච් එක, EFCs එක, හේ කැබ් එක, කැල්ටෙක්ස් එක තියෙනවා. ඇත්තටම ඔයගොල්ලෝ දකින්න ඇති කෝල් ප්‍රයිස් වල ලොකු වැඩිවීමක් වුණා අන්තිම දවස්වල. මම පොඩ්ඩක් හේ කැබ් එකට ගිහිල්ලා බලන්නම් ප්‍රස්ථාරේ මොන වගේ කද තියෙන්නේ කියලා. ඉවරලා කෝල් ප්‍රයිස් වල ලෝකේ වැඩිවීමක් කරලා තිබ්බ අවසාන දවස් මාස කීපය ගත්තොත් එමෙ මම හිතන්නේ ඒකේ ඉම්පැක්ට් එකත් එක්ක තමයි මේ හේ කැබ් එක ඇත්තටම පොඩ්ඩක් නිදාගෙන හිටපු ෂෙයා එකක්. මේ මාකට් එකේ අවදීමත් එක්ක ඔයාලට පේනවා ති වොලියුම්ස් ටිකක් වැඩි වෙනවා. ඒත් එක්කම
දිගටම ලොකු ට්‍රෙන්ඩ් එකක් ඇහිලා තිනවා හේ කැබ් එකට. ඊට පස්සේ ෆොරින් සේල්ස් වැඩිම ගත්තොත් එම කීස් හොටෙල්ස් එක තියෙනවා, එල්එන්සි ෆයිනෑන්ස් එක තියෙනවා, හේරිස් එක, එන්ඩීබී එක, සීඅයිඑන් එක, බිල් එක, රැල් එක, එම්ඊඑල් එක, ජෙට් එක, බීඑෆ්එන් තමයි පෙන්වන්නේ. එතකොට මේන්ම මේ දේවල් ටික තමයි ඔයගොල්ලෝ කතා කරන්නේ. ඔයගොල්ලෝ බාහන තව අධ්‍යයනය කරන්න මම හිතනවා මාකට් එකට හොඳ කාලයක් අනාගතයේයි කියලා. සියලු දෙනාට මෙහෙනම් අද දවසේ මාත් එක්ක රැඳී සිටියට බුදු සරණයි කියලා ප්‍රාර්ථනා කරනවා.